අයිබෝන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා හරිද හරියටම කියන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂානිට මේ ගෙදර ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත අප්‍රේල් 25 වනදා මහ මැතිවරණය පවත්වන්නේ නැහැ යනි මැතිවරණය පවත්වන දිනය තීරණය කරන්නේ කොවිඩ් මැතිවරණ කොමිසමේ සභාපති කියයි जनपति नव आर्थिक पैकेज ලොවපුරා කොවිඩ් මරණ 9000 ඉක්මවයි. පැය 24ක් තුල ඉතාලියෙන් මරණ 475ක්. චීනයේ ගත වූ පැය 24 තුල කිසිදු රෝගියෙක් නැහැ. වසරක් යනතුරු තෙල් මිලෙහි කිසිදු සංශෝධනයක් නැහැ. ඇමති බන්දුල කියයි. ප්‍රථමයෙන් දේශීය පුවත් වෙතයි අවධානය. මේ වන විට මුළු මහත් රටේම අවධානයක් යොමු වී තිබෙන කොවිඩ් 19 වෛරස ආසාදිත සංඛ්‍යාව මේ වන විට ශ්‍රී ලංකාව තුළ 59 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම මෙම තත්ත්වය පාලනය කරන්නට විශේෂයෙන්ම රට පුරා පැතිරෙමින් පවතින මෙම වෛරස තත්ත්වය පාලනය කරන්නට රජය මේ වන විට විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. ඒ අනුව සතියක ගෙදර සිට වැඩ කිරීමේ නිවසේ සිට වැඩ කිරීමේ කාලයක් ප්‍රකාශයටපත් කළා. පුතලම දිස්ත්‍රික්කයට ඇඳුරු නීතිය පනවනු ලැබුවා. මේ මොහොතම විටත් මේ ඇඳුරු නීතිය ක්‍රියාත්මකයි. ඒ වගේම කොච්චි කඩේ පොලිස් බල ප්‍රදේශයටත් ඇඳුරු නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ ආදී වශයෙන් විවිධ වූ ආකාරයෙන් මෙම වෛරසය පැතිරෑම වැළැක්වීම සඳහා වන ක්‍රියාමාර්ග රජය ගනිමින් සිටිනවා. එවන් පසුබිමක් තුල අපේ රටේ මැතිවරණය පිළිබඳවත් බොහෝ අවධානයක් යොමු වී තිබෙනවා. මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් කෙසේ වෙතත් අද දිනේදී ප්‍රකාශයට පත් වුණා නාම යෝජනා බහර දීම අවසන් වීමෙන් පසුව මැතිවරණය අප්‍රේල් මාස 25 වනදා පවත්වන්නට හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් නාම යෝජනා බහර දීමෙන් අනතුරුව ප්‍රකාශයට පත් කළා මැතිවරණය පැවැත්වීම අප්‍රේල් මාස 25 වනදා සිදු කිරීමට හැකියාවක් නොමැති බව නිවේදනය නිකුත් කිරීමට තව දින 3ක් 4ක් යන බැවින් අපිට ඡන්ද විමසීමේ දිනය කියන්නට බෑ. නමුත් මැතිවරණ කොමිෂන් සභාවේ වෙනුවෙන් අප තිදෙනා කොමිෂන් සභාවේ සභාපති වන මමත් සමාජිකයන් වන ජනාධිපතිගේ නලින් අබේසේකර මහතා සමාජික මහාචාර්ය රත්නජීව නූල් යන අප තිදෙනා එක්ක තීරණය කර තිබෙනවා පවත්නා තත්ත්වය යටතේ මෙම ඡන්ද විමසීම අප්‍රේල් මාස 25 වෙනිදා පැවැත්විය නොහැකි බව. හෙට දිනේදී යම් තත්ත්වයකින් යම් හේතුවක් උඩ යම් සෞඛ්‍ය බලධාරීන් නො ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටියත් ශ්‍රී ලංකාව 100ක් ලියගෙන මේ රෝගයෙන් COVID-19 මැතිවරණ කොමිෂන් සභාවට මේ ඡන්ද විමසීම 25 වෙනිදා තබන්නට හැකියාවක් නැහැ. මක්නිසාද යත් අපේ මැතිවරණ කැලෙන්ඩරය පහුගිය දින 5 සහ 5/6 තුලදී සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති බැවි. අපිට මෙම දිනය දැන් ඡන්ද බලාපොරොත්තු රහිත හේතුවක් නිසා අපට ඒ දිනේ පවත්වන්නට බෑ. නමුත් එයට බලපෑ COVID-19 වෛරසය පාලනය කරන්නේ කෙසේද? එහි තත්ත්වය කෙසේද යන්න සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කර අපි මාර්තු 26 වෙනිදාන් පසු ඒ කොපමණ දිනයකට කල් තබනවාද යන්න තීරණය කරනවා. දැනට අපට කියන්නට හැක්කේ අප්‍රේල් 25 වෙනිදා කිසිම හේතුවක් නිසාවත් පාර්ලිමේන්තුව මහා මැතිවරණය නොපැවැත්වෙන බවත් ඒ අනිවාර්යයෙන්ම එදින සිට දින 14කට පසු එළමෙන දිනයකදී තැබීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇති බවත් එම දිනය මැයි මාස තුලද ජුනි මාස තුලද එයින් ඔබටද යනාදිය තීරණය කරනු ලබනු ඇත්තේ අප විසින් නොව COVID-19 වෛරසයේ පාලනයට අපට අපේ රටේ කාර්ය සාධන බලකායට ඇති හැකියාව මතය. අපි මැතිවරණයට අදාළ කටයුතු එම කාර්යාලවල නිලධාරීන් ඉතා ප්‍රවේශමෙන් තමන්ගේ ආරක්ෂාව ගැන සිතමින් කළ යුතු බව අපි ඔවුන්ට දන්වනවා. අපි දේශපාලන පක්ෂවලට නිරීක්ෂණ සංවිධානවලට ඒ වගේම ජනමාධ්‍යවලට ස්තුති කරනවා.
මෙතෙක් දෙන ලද සහායට අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියටත් ඒ සියලුම ආයතනවල සහායට මම කිව්වා වගේ කිසි කෙනෙක් නෙවෙයි කොවිඩ් 19 තමයි මේක තීරණය කරන්නේ අපිට කොච්චර දුරට කලින් ඡන්දෙ තියන්න පුළුවන්ද බැරිද කියලා මහා මැතිවරණයට අදාළව නාම යෝජනා බහර ගැනීම අද මධ්‍යාහන 12 න් අවසන් වුණා. එම කාලය අවසන් වීමෙන් අනතුරුව පැය එකහමාරක කාලයක් ඉදිරිපත් වූ එම නාම යෝජනා සඳහා විරෝධතා මතු කිරීමටද අවස්ථාව ලබා දී තිබුණා. එහිදී දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා පිළිගත් දේශපාලන පක්ෂ කිහිපයක සහ ස්වාධීන කණ්ඩායම් කිහිපයක නාම යෝජනා ප්‍රතික්ෂේප වී තිබෙනවා. එහිදී අපේ ජනබල වේගය පක්ෂය කොළඹ මොනරාගල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලට ඉදිරිපත් කළ නාම යෝජනා ප්‍රතික්ෂේප වුණා. එළඹෙන 25 වනදා පැවැත්වීමට නියමිත මහමැතිවරණයට අදාළ නාම යෝජනා බාර ගැනීම අද මධ්‍යාහන 12 න් අවසන් වුණා. දිස්ත්‍රික්ක 22ක් සඳහා එළඹෙන මහමැතිවරණයට නාම යෝජනා බාර ගැනීම මෙලෙස අවසන් වන විට එම නාම යෝජනා බාර ගැනීම අවසන් වීමෙන් පසු පස්වරු 1:30 දක්වා කාලය තුළ විරෝධතා ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමි වුණා. එම විරෝධතා සලකා බැලීමෙන් අනතුරුව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන් විසින් අදාළ දිස්ත්‍රික්කයන් සඳහා පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල නාම ලේඛනය මැතිවරණ කොමිෂන් සභාවට බාර දීම සිදු කළා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සඳහා තරඟ වැදීම සඳහා ඒ දේශපාලන පක්ෂවල නියෝජිතයන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පැමිණ අද සිය නාම යෝජනා පත්‍ර බාර දීමට කටයුතු කළා. අපරට මූණ දෙන කොරෝනා වෛරසයේ කනගාටුදායක තත්ත්වය හරහා ගමන් කරන්නට ඉවසීමෙන් අපි සියලු දෙනා මේ මැතිවරණය කටයුතු කරන්න බැඳී සිටිනවා. ජනාධිපතිතුමා සමග මැතිවරණ කොමිසම සමග කියන එක අපි ප්‍රකාශ කරා. එක්සත් ජාතික පක්ෂයේ දිගින් දිගටම අපට චෝදනා කළා මේ කොරෝනා රෝගය සමග මුළු ලෝකෙම සටන් කරන මොහොතක අපි මැතිවරණ ලොකු කරන් ඉන්නවා, තුනෙන් දෙක ලොකු කරන් ඉන්නවා කියලා. නමුත් ඇත්ත කතාව මැතිවරණ පිළිබඳ තීන්දුව తీරන ගත යුත්තේ ආණ්ඩුව නොව මැතිවරණ කොමිසමයි. මේ ටෙලිෆෝනේ කට්ටිය තමයි එහෙම කිව්වේ. ඒ අයට මැතිවරණ නීතියවත් නොදෙනද මැතිවරණකට ඉදිරිපත් වෙන්නේ කියන ප්‍රශ්නේ අපිට අහන්න සිද්ධ වෙනවා. මැතිවරණේ කල් දාන අවස්ථාවකත් අපි එකට එකඟ වෙනවා. ඒක සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධිකාරියත් කියයි. ඉස්සෙල්ලාම අපි බලාපොරොත්තු වෙන්නේ කොරෝනා රෝගය පාලනය කරගන්න. ඒකට තමයි අපි සම්පූර්ණ සහයෝගය දෙන්නේ. අද රටේ වැදගත්ම අවශ්‍යතාවය මැතිවරණ පැවැත්වීම නොව කොරෝනා ආසාදනයට මුහුණ දීම වුවත් වර්තමාන ක්‍රමවේදය තුළ අවාසනාවකට මෙන් COVID-19 කොරෝනා වෛරසය පසෙක දමලා මැතිවරණ කටයුතු වලට අද අවාසනාවන්ත ලෙස අපිට මුහුණ දෙන්නට සිදු වෙලා තිබෙනවා. අපි කතා කරන්නට ඕන කොහොමද අපි මේ මාතෘභූමිය බේරගන්නේ? කතාවටත් වැඩිය ක්‍රියාවෙන් මුළු රටම එක්සිත්ව එක්සත්ව මේ කොරෝනා වෛරසය විනාශ කරන්නට අපේ රටේ ජන ප්‍රජාව බේරා ගන්නට අපි අවධානය යොමු කළ යුතුයි කියන එක තමයි සමගි ජන බලවේගයේ ඒකායන මතය. අප මෙම නාම යෝජනා පත්‍රය බාර දෙනු ලබන්නේ ඒ නීත්‍යානුකූලව සිදුවිය යුතු කාර්යයක් නිසා පමණයි. අඩුපාඩුකම් මැද්දී හෝ ජාතික මැතිවරණ පැවැත්වීමේදී කොමිසමේ කාර්යභාරය යම් ප්‍රසස්ත මට්ටමක පැවතුණා. මේ නිශ්චිත මොහොතේ තිබෙන්නේ සීලු පක්ෂයන්ට අදාළ ජනතාව එක් රැස්ව දේශපාලන ව්‍යාපාර ස්වේච්ඡා සංවිධාන මේ පොදු සතුරාවන් කොරෝනා වෛරසයේ මැඩලීම සඳහා කටයුතු කිරීමයි. දැන් ඔබතුමාලගේ නීත්‍යානුකූලත් නැහැ කියනෝනේ පක්ෂේ. දැන් අද ඒක බලා ගන්න පුළුවන් වෙන්නේ නීත්‍යානුකූල නැද්ද කියන එක අද අපිට බලා ගන්න පුළුවන්. මොකද ඔබතුමානේ පාර්ශ්වයෙන්ම එහෙම කියන්නේ ඒක ඇහුවේ. ඔව් ඉතින් එකේ කියනා ඉතින් එක එක අදහස් කියනවා මේ කවුල් කරන්න ඉතින් දව ගණන් ගන්න එපා. අපිට අද බලන්න පුළුවන් වෙන්නේ ඉතින් අපේ රටේ නීත්‍යානුකූලද නැද්ද කියන එක. දෙපැත්තේ නායක දෙන්නේ කියලා නේද? ඔව් ඔව්. නායක දෙන්නම ඉල්ලනවා. UMP එක දෙකට ගන්න ඉවරයි අදින් පස්සේ. ඉතින් ඒක අහන්න දෙයක් නැහැ නේද? ඔයා දන්නවනේ. අපි තාම UMP තමයි. අලියාත් ආවකාලිකව පොඩ්ඩක් අතහැරලා තියෙනවා. එච්චර. ආය අලියට එනවා. කොළඹ ඔබතුමා ඉල්ලනවද? ඔව් අනිවාර්යෙන් ඉල්ලනවා. මාත් ඉල්ලනවා. රනිල් මාත් එන්න ඔබතුමාට අන්ත පරාජයක් ලක් වෙයි නේ? එහෙම නැහැ. ඔය ප්‍රතිපල එනකොට බලන්න. ෂුවර්ද? ෂුවර්. සමාජවාදී නියෝජනයක් සටන්කාමී නායකත්වයක් කියන තේමාව යටතේ කුළුගෙඩිය ලකුණෙන් 2020 මහමැතිවරණයට තරඟ කිරීම සඳහා පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ විදිහට නාම යෝජනා ලබා දුන්නා. අපි අද මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවන නිසා මැතිවරණයට නාම යෝජනා ලබා දුන්නා. කෙසේ වෙතත් මෙම නාම යෝජනා පත්‍ර බාර දීමෙන් අනතුරුව ප්‍රධාන දේශපාලන පක්ෂ තුනක සහ ස්වාධීන කණ්ඩායමක නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා ප්‍රකාශ කළා. ඒ අනුව අපේ ජන බලවේගය
ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු සහ මව්බිම ජනතා පක්ෂයේ සහ තවත් සාදීන කණ්ඩායමක නාම යෝජනා මෙලෙස ප්‍රතික්ෂේප වී තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ සඳහා නාම යෝජනා බාර ගැනීමේ කටයුතු ඉතාම සාර්ථකව සහ සාමකාමීව අද දිනේ අවසන් වුණා. කොළඹ දිස්ත්‍රික්කයට පිළිකත් දේශපාලන පක්ෂ 19කින් සහ ස්වාධීන කණ්ඩායම් 27කින් නාම යෝජනා ඉදිරිපත් වුණා. ඉන් පිළිගත් දේශපාලන පක්ෂ තුනක් නාම යෝජනා ප්‍රතික්ෂේප වුණා. ස්වාධීන කණ්ඩායම් එකකින් නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වුණා. අපේක්ෂකින් 924 දෙනෙක් කොළඹ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 19 දෙනෙකු පත් කර ගැනීම සඳහා තරඟ කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා. කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ වැඩිම පිළිගත් දේශපාලන පක්ෂ ප්‍රමාණයක් හා ඉදිරිපත් වෙච්ච අවස්ථාව වශයෙන් මේ ඉතිහාසගත වෙනවා. ප්‍රතික්ෂේප වෙන හතරක් තිබ්බා. ඒ නාම යෝජනා පිරිවීමේදී ප්‍රතිඥාව සහ දියුරුම නිසි පරිදි මැතිවරණ කොමිෂන් සභාව විසින් නාම යෝජනා බාර දීම සඳහා බලය ලබා දුන්න තැනැත්තන් විසින් ඒක බාර නොදීම එවැනි හේතුන් කීපයක් නිසා තමයි ඒ නාම යෝජනා පත්‍ර හතර ප්‍රතික්ෂේප වුණේ. අපේ ජනබල පක්ෂයේ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වුණා. කොළඹ දිස්ත්‍රික්කයෙන් ඔක්කොම වැසි ඔක්කොම රජවරු සංවිධානයේ නාම යෝජනාව ප්‍රතික්ෂේප වුණා. මව්බිම ජනතා පක්ෂයේ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වුණා. ඊට අමතරව ස්වාධීන කණ්ඩායමකින් ඉදිරිපත් කරපු නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වුණා. මේ අද දිනේ දිවයින විවිධ ප්‍රදේශවලදී දේශපාලන පක්ෂ සිය නාම යෝජනා බහර දුන් අයුරු. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද කුරුණෑගල ප්‍රදේශයට පැමිණ ආගමික වතාවත්වල නිරත වෙමින් නාම යෝජනා පත් බාර දීමේ කටයුතු වලට එක්ව සිටියා. මෙතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ සඳහා නාම යෝජනා බාර දෙන ලද අපේ ජන බලවේගයේ නාම යෝජනා පත්‍රද අද ප්‍රතික්ෂේප වුණා. සමග ජන බලවේගවර 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පමණක් නොව සමස්ත ලංකාව දැන්ටමත් අහුරු වෙලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ලැයිස්තුව දැක්කහම අපිට ඒ බව පේනවා. අපිට අවශ්‍ය වෙලා තියෙනවා පිරිසුදු එක්සත් ජාතික පක්ෂයක් හදන්න සමග ජන බලවේගයට සහයෝගය දෙන්න. අපිට ඕන වුණේ මේ සියලුම දෙනා එකතු කරගෙන යන්න. පක්ෂයක් විදිහට ගන්න පුළුවන් හැම ක්‍රියාමාර්ගයක්ම ගත්තා. නියෝජ්‍ය නායකවරයාට පක්ෂ නායක ධුරේ දුන්නා, සන්ධානයක් හදන්න එකතු බලවේග එකතු කරගෙන නායකත්වයේ දුන්නා. ලුබ දේවල් ලබා දීලා මේ වෙලාවේ මේ ආණ්ඩුව දනගස්සල පරාජය කරලා ආණ්ඩුවක් හදන්න පුළුවන්කම තියෙද්දි එසේ කරේ නැහැ. තමන්ගේ මමත්වයේ පෞද්ගලිකත්වයේ නිසා එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරන්න අපි විශ්වාස කරනවා. ජනතාව පෙරට එයි කියලා දේශපාලන පෞරුෂයක් අපිට තියෙන නිසා, අපිට ප්‍රතිපත්ති මේ දේශපාලනය කරන්න හයියක් තියෙන නිසා අපි මෙන්න අරගෙන බය නැතුව ඕනම දෙයකට මුහුණ දීලා අපි ඉදිරියට ගමන. අපිට තියෙනවා වගකීමක් අපි පෙන්වා දීපු අනතුරෙන් මේ රට ගලවා ගැනීම සඳහා නීති අනපනත් හදන තැන අපේ නියෝජනය සහතික කරා. ඒ වෙනුවෙන් තමයි අත් වශයෙන් මේ මැදිහත් වීම. නැත්නම් මේ රට අල්ලන්නවා රටේ බලය අල්ලන්න නෙමෙයි. මෙතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ වෙනුවෙන් නාම යෝජනා පත් බාර දීම අද සිදු කෙරුණා. ඒ පිළිගත් දේශපාලන පක්ෂ 14ක් සහ ස්වාධීන කණ්ඩායම් 12ක් වශයෙන්. කෙසේ වෙතත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තේරීම් බාර නිලධාරීවරයා ප්‍රකාශ කළේ මෙහිදී නාම යෝජනා පත්‍ර 4ක් ප්‍රතික්ෂේප වූ බවයි. මෙතර මාතර දිස්ත්‍රික්කයේ සඳහාද නාම යෝජනා පත්‍ර බාර දීම අද පෙරවරුවේ සිදු වුණා. පිළිගත් දේශපාලන පක්ෂ 16ක් හා ස්වාධීන කණ්ඩායම් 8ක් නාම යෝජනා බාර දීම සිදු කළ අතර දිස්ත්‍රික් ලේකම් තේරීම් බාර නිලධාරී ප්‍රදීප් රත්නායක මහතා කියා සිටියේ මෙතරින් පිළිගත් දේශපාලන පක්ෂ 3ක් හා ස්වාධීන කණ්ඩායම් 1ක නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළ බවයි. අලුත් දේශපාලන ගමනක්, ජයග්‍රාහී දේශපාලන ගමනක් ආරම්භ කරන සුබ මොහොතයි මේ. මේ රටේ පිහිටවා ඇති පුළුල්ම සන්ධානයෙන් අපි තරඟ වදිනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ලබා දීපු නාම යෝජනා පත්‍රය මැතිවරණ කොමිසම විසින් පිළිගනු ලැබුණා. අපි මේ නාම යෝජනා පත්‍ර බාර දෙන්නේ මැතිවරණට අදාළ නෛතික සහ ව්‍යවස්ථාමය වගකීමක් ඉෂ්ට කිරීමට පුරවැසියන් විදියට අපි මේක ඉෂ්ට කරන්නට ඕන රටේ දේශපාලන තත්ත්වය පරිසරය කුමන ආකාරයෙන් තිබුණත්. මහනුවර දිස්ත්‍රික්කයේ සඳහාද දේශපාලන පක්ෂ 18ක් හා සාධින කණ්ඩායම් 15ක් ලෙස නාම යෝජනා බාර දීම අද සිදු කෙරුණා. ඉන් නාම යෝජනා හතරක් මැතිවරණ නීතියට අනුකූල නොවන බැවින් ප්‍රතික්ෂේප කිරීමට සිදු වූ බවයි මහනුවර දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරී තිස්ස කරුණාරත්න මහතා ප්‍රකාශ කළේ. සජිත් මැතිතුමාට මේ රට පාලනය කරන්න පුළුවන් ඒ හැම සුදුසුකම්ම තියෙන නිසා මමත් සජිත් මැතිතුමාත් එකතු වුණා. සමගි ජන බලවේගයේ සන්ධානය හදන්න එක්සත් ජාතික පක්ෂයේ උත්තරාධාරී මණ්ඩලයෙන් අවසර ලැබුණා. එක වතාවක් නෙමෙයි කීප වතාවක්. එක්සත් ජාතික පක්ෂයේ උත්තරාධාරී මණ්ඩලයමයි කිව්වේ සජිත් ප්‍රේමදාස අගමැති අපේක්ෂකයා සන්ධානයේ නායක කියලා එක්සත් ජාතික පක්ෂයේ උත්තරාධාරී මණ්ඩලයෙන් තමයි. ඉතින් මේ සන්ධානය හදන්න එක්සත් ජාතික පක්ෂයේ උත්තරාධාරී මණ්ඩලයේ ඒකමතික අනුමැතිය ලැබුණා. ඒක තමයි නීති.
කොටබේ රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ අගමැති හැටියට පත් කරලා ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගන්න මේ රටේ තුන්බිය නැති කරන්න අවශ්‍ය කරන ශක්තිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් අපට ජයග්‍රාහීව ලැබෙනවායි කියන එක විශ්වාසයි. අපි බලාපොරොත්තු වෙනවා මේ ව්‍යසනකාරී තත්ත්වය මර්ධනය කිරීමට අපට දිය හැකි හැම සහයෝගයක්ම ලබා දීලා මැතිවරණයේදී සුවිශේෂ ජයග්‍රහණයක් ගාල්ල දිස්ත්‍රික්කයෙන් තම ජන බලවේගයට උදා කරගන්න. මේ හිස් දේශපාලන පඹයෝ ටිකක් ඉන්නේ දැක්මක් නැති හසරක් නැති ජනතාවක් දන්නේ නැති මේ හිස් ගොඩේ අපට ඕන ප්‍රඥාවන් දැනුගත් සබුද්ධික දේශපාලනයකට මතවාදයක් සැමනොයි පරිප්පුයි කාලා හිටපල්ලා තුනෙන් දෙක හනිකට දීලා මැරියල් ඒක තමයි ආණ්ඩුව කියන්නේ මැතිවරණ ව්‍යාපාරය අපි තාවකාලිකව හතරකට තිබුණත් ඒ තීන්දුව මැතිවරණ ව්‍යාපාරය නැවත පටන් ගන්න රාජ්‍ය විසින් ලබා දුන් වහාම ඒ ව්‍යාපාරය නැවත ආරම්භ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගම්පහ දිස්ත්‍රික්කයේ අපේක්ෂක 21 දෙනෙක්ගේ නාම යෝජනා මැතිවරණ කාර්යාලයට බාර දෙන්න කටයුතු කරා. එක්සත් ජාතික පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට අලුත් මුහුණුවරකින් අපි කණ්ඩායමක් බාර දුන්නා. මෙතර හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නාම යෝජනා සඳහා අද අත්සන් තැබුවා. අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා අග්‍රාමාත්‍යවරයාගේ ආර්ථික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙස දැනට කටයුතු කරමින් සිටිනවා. COVID-19 වෛරසය ලංකාව පුරා පැතිර යාම හේතුවෙන් හෙට සිට ලබන 27 වනදා දක්වා කාලය තුළ රාජ්‍ය සහ පෞද්ගලික අංශය සඳහා නිවසේ සිට වැඩ කරන සතියක් ලෙස රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එමෙන්ම වෛරසයේ අවධාරණය හේතුවෙන් පුත්තලම සහ හලවත මෙන්ම කොච්චකඩේ ප්‍රදේශයට ඇඳිරි නීතිය පනවා තිබෙනවා. මේ අතර ලෝ පුරා වෛරස ආසාදිතින් සංඛ්‍යාව විශාල ලෙස ඉහළ ගොස් ඇති පසුබිමක මරණ සංඛ්‍යාව 9000ක් ලෙසයි වාර්තා වන්නේ. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් එල්ල වී ඇති පසුබිමක් තුළ හෙට සිට 27 වනදා දක්වා කාලය තුළ රාජ්‍ය හා පෞද්ගලික අංශ සඳහා නිවසේ සිට වැඩ කරන සතියක් ලෙස රජය විසින් අද ප්‍රකාශයට පත් කරනවා. ඒ අනුව ඊට අදාළ චක්‍රලේඛයේ දැක්වෙන්නේ තවදුරටත් මහජන සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම රජයේ වගකීමක් වන බැවින් සහ ජනතාව එක්රැස් වීම වැළැක්වීම සඳහා ගනු ලබන පියවරක් වශයෙන් රජයේ අමාත්‍යංශ දෙපාර්තමේන්තු සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතන දුරස්ථ ක්‍රමවේදයක් අනුගමනය කරමින් මාර්තු මස 20 වන දින සිට 27 වන දින දක්වා සිය කාර්යාලීය රාජකාරී ඉටු කිරීම අපේක්ෂා කරන අතර ඉදිරියේදී තෝරාගත් යම් රාජ්‍ය සේවාවන් දුරස්ථ ක්‍රමවේද යටතේ ක්‍රියාත්මක කිරීමට මෙම අත්දැකීම් පාදක කර ගැනීමද අපේක්ෂා කරන බවයි. එසේම ජන ජීවිතයේ යථා පරිදි පවත් ගණ්‍යාමට අත්‍යවශ්‍ය වන්නා වූ සෞඛ්‍ය පළාත් පාලන ප්‍රවාහන බැංකු ආහාර ජලය විදුලිය ආදී සැපයුම් සේවා මෙන්ම පොහොර බෙදා හැදීම් වී මිලදී ගැනීම ඇතුළුව අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීම අකන්නව සිදු කිරීම සඳහා නිසි පියවර ගත යුතු බවද අදාළ චක්‍රලේඛයේ සඳහන්. මේ අතර ඉහත සඳහන් කළ පරිදි දුරස්ථ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේදී අදාළ ආයතන ප්‍රධානීන් විසින් හැකිතාක් දුරට තම කාර්ය මණ්ඩලයේ කාර්යාල වෙත කැඳවා ගැනීමකින් තොරව විද්‍යුත් පැල කෙටි පණිවිඩ දුරකථන ආදී තාක්ෂණික ක්‍රමවේදයන් සහ ලිපි ගොනු ගෙන්වා ගැනීම වැනි විකල්ප ක්‍රියාමාර්ග යොදා ගනිමින් සේවාවන් අඛණ්ඩව පවත්වා ගැනීමට වග බලා ගත යුතු වනවා. එසේම මහජනයා කාර්යාල වෙත එක්රැස් වීම වළක්වමින් මහජන සේවා නිසි පරිදි සැපයීම සිදු කළ යුතු බැවින් එම සේවාවන්ද දුරකථන හෝ විද්‍යුත් පැල වැනි ක්‍රමවේදයන් ඔස්සේ ගැටළු විසඳීමට අවශ්‍ය පියවර ගත යුතු වනවා. මෙහිදී තම පෞද්ගලික දුරකථන භාවිතා කිරීමේදී වන අමතර වැය බරක් ඇත්නම් ඒ සඳහා රජය මගින් අවශ්‍ය සහන සපයනු ලබනවා. එසේම රට තුළ උද්ගතව ඇති මෙම තත්ත්වය හමුවේ එළඹෙන අප්‍රේල් මස 25 වන දින පැවැත්වීමට නියමිතව තිබූ මහමැතිවරණයේද කොරෝනා වෛරසය රට තුළින් ඉවත් වන තෙක් නොපැවැත්වීමටයි මැතිවරණ කොමිසම අද නිවේදනය කළේ. මේ අතර උද්ගතව ඇති තත්ත්වය හමුවේ රට පුරා නිරෝධායනය කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ අනුව මැතිවරණ මහලේකම් කාර්යාලය නිරෝධායනය කිරීමේ කටයුතු අද පෙරවරුවේ සිදු කෙරුණා. Thank you.
රට තුල පවතින තත්ත්වයේ හමුවේ වෛරසයේ දැඩි ලෙස ව්‍යාප්ත වූ ප්‍රදේශයන් මේ වන විට සෞඛ්‍ය අංශ විසින් අනාවරණය කරගෙන ඇති අතර වෛරසයේ ව්‍යාප්ත වීමේ අවධානම සලකා බලා දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශ තීරණය කළා. ඊයේ පසරු 4ට ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද පෙරවරු 8ට අවසන් වුවද ඒ යළිත් අද පසරු 2 සිට නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක කිරීමටයි ආරක්ෂක අංශ කටයුතු කර ඇත්තේ. ඒ අනුව පුත්තලම පොලිස් කොට්ටාශයේ මුන්දලම කල්පිටිය වනතවිල්ලුව ආනමඩුව පුත්තලම සාලියවැව පල්ලම නවකත්තේ ගම කරුණගස්වැව නොරොච්චෝලේ උඩප්පුව යන පොලිස් වසම්වලටත් හලාවත පොලිස් කොට්ටාශයේ වෙන්නප්පුව කොස්වත්ත මාරවිල හලාවත මාදම්පේ ආරච්චි කට්ටුව දංකොටුව යන පොලිස් වසම්වලටත් මේගමුව පොලිස් කොට්ටාශයේ කොච්චිකඩේ පොලිස් වසමටත් යළි තැනුම් දෙනතුරු අද පසරු 2 සිට ඇඳිරි නීතිය පනවනු ලැබුවා. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ නැවතත් COVID-19 වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කරමින් පවසන්නේ ගෝලීය වසංගත තත්ත්වය පාලනය කිරීමට තිබූ අවස්ථා සියල්ල ගිලිහි ගොස් ඇති බවයි. එබැවින් වහාම ක්‍රියාත්මක වෙමින් හුදකලා කිරීමේ පරීක්ෂා කිරීමේ සොයා බැලීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජයන් කටයුතු කළ යුතු බවටයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. ලෝකයේ බොහෝ රටවල් මේ වන විට වෛරසයට ගොදුරු වී ඇති පසුබිමක් තුළ වෛරස හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලින් සංඛ්‍යාව 9000 ඉක්මවා ගොස් තිබෙනවා. පුද්ගලින් 220,000කට පමණ වෛරසය ආසාදනය වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර දත්තයන්හි දැක්වෙන්නේ. එසේම වෛරසය ආසාදනය වූ පුද්ගලින් 84,000ක් පමණ ඉන්සුවේ ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. වෛරසයේ නිජ භූමිය වූ චීනයේ වුහාන් ප්‍රදේශයේ පසුගිය මාස කිහිපය පුරාවට ආසාදිතින් මෙන්ම වැඩිම පුද්ගලින් සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වූ බවට වාර්තා වුවද එය මේ වන විට අවම වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. පසුගිය මාස කිහිපය පුරාවටම වෛරසයේ ආරම්භය සටහන් වූ චීනයේ වුහාන් නගරයෙන් ඊයේ දින වන විට කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවීමද විශේෂත්වයක්. එලෙස චීනයට දැඩි බලපෑම් එල්ල වූ පසුබිමක් තුළ එය මේ වන විට ඍජුවම බලපා ඇත්තේ ඉතාලියටයි. ලෝකයට අසුභ පණිවිඩයක් රැගෙන යමින් ගත වූ පැය 24 තුළ පමණක් ඉතාලියේ සිදුව ඇති මරණ සංඛ්‍යාව 475 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ලෙසයි වාර්තා වන්නේ. එය අනුව එරටේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 35,713ක්. එමෙන්ම වෛරසය හේතුවෙන් රට තුළ පුද්ගල මරණ 2,978ක් සිදුව තිබෙනවා. මේ අතර ලෝක ප්‍රසිද්ධ ගුවන් ගමන් සේවාවක් වන ලුෆ්තින්සා ගුවන් සමාගම පවසා ඇත්තේ රාජ්‍ය ආධාර නොමැතිව ගුවන් කර්මාන්තයේ බිඳ වැටීමකට ලක් විය හැකි බවයි. ඉන්දියාවටද දැඩි බලපෑම් එල්ල වූ පසුබිමක් තුළ ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද රාත්‍රී 8ට ජාතිය ඇමතීමට සූතනම් බව ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා. වෛරසයේ ලෝකෙන් තුරන් කිරීම සඳහා විවිධ රටවල් විවිධ ක්‍රමෝපායන් අනුගමනය කරන අතර ජපාන විද්‍යාඥයින් පිරිසක්ද මේ සඳහා ප්‍රතිජීවක ඖෂධයක් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම පරීක්ෂණයට රෝගීන් 340ක් පමණ සම්බන්ධ වී ඇති අතර ජපාන සෞඛ්‍ය අංශ පවසන්නේ මෙහි ප්‍රතිඵල සඳහා කෙටි කාලයක් ගත වනු ඇති බවයි. එසේම වෛරසය ආසාදනය වී ඇති බව පැය භාගයක් වැනි කෙටි කාලයක් තුළ පරීක්ෂා කරන පරීක්ෂණයක් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් විසින් සොයාගෙන තිබෙනවා. ඒ අනුව එය වර්තමාන ක්‍රමයට වඩා වේගවත් ක්‍රමවේදයක් බවයි එම විද්‍යාඥයින් පවසන්නේ. මේ අතර මිනිසාගෙන් සතුන්ටද අදාළ වෛරසයේ ව්‍යාප්ත වීමේ අවධානමක් පසුගියදා විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව පසුගියදා වෛරසය ආසාදනය වූ බලුපිටවා ඊයේ දින වෛරසය හේතුවෙන් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. වෛරසය හේතුවෙන් ඉරානයටද දැඩි බලපෑම් එල්ල වී ඇති අතර එරටෙහි බන්ධනාගාර රැඳවියන් ලක්ෂයකට පමණ අධික පිරිසක් පසුගිය දින කිහිපය පුරාවට බන්ධනාගාරවලින් මුදා හැරීමට ඉරාන රජය තීරණය කර තිබුණා. ඒ අනුව තවත් රැඳවියන් දසදහසක පිරිසක් නිදහස් කිරීමට එරට රජය තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. චීනය හා ඉතාලියට පසුව වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති තුන්වන රට බවට පත්වන්නේ ඉරානයයි. ඒ අනුව එරට සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 1,100ක් වන අතර සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 17,000ක් පමණ වනවා. බ්‍රිතාන්‍යයටද වෛරසයේ බලපෑම් එල්ල වීමත් සමග එරට පුද්ගලින් 100කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා. ඒ අනුව එරටේ සියලුම පාසල් නැවත දැනුම් දෙනතුරු වසා දැමීමටයි අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් තීරණය කර ඇත්තේ.
මෙයතර අමරිකාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙකු හා චිත්‍රපට නිර්මාණකරුවෙකු වන ටොම් හැන්ක් සහ ජනප්‍රිය රංගන ශිල්පිනියක් මෙන්ම නිෂ්පාදකවරියක් වන රීටා විල්සන්ටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට යහපත් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එසේම අමරිකානු ජාතික ජනප්‍රිය පැසිපන්දු ක්‍රීඩකයෙකු වන රෝඩි ගෝබට්ටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔහු වීඩියෝ පටයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ වෛරස් තත්ත්වය ඉතාමත් දරුණු රෝගී තත්ත්වයක් ලෙස තමන් සලකන බවයි. කැනේඩියානු අග්‍රාමාත්‍යවරයාගේ බිරිඳ වන සොෆියා ග්‍රෙගොවිට්ටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති අතර ඒ හේතුවෙන් තමන් නිවසේ සිට රාජකාරී කටයුතු නිරත වන බවයි කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා මාධ්‍යයට පවසා ඇත්තේ. ඔස්ට්‍රේලියාවේ ලිබරල් පක්ෂයේ දේශපාලඥයෙකු වන පීටර් ඩටන්ටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා. හැකිතාක් ජනතාව තම නිවෙස්වලම රැඳී සිටිමින් කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සම්බන්ධයෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට සහාය දක්වන ලෙස රජය ඉල්ලීමක් කරනවා. කොරෝනා 19 වෛරස පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් මෙම ඉල්ලීම සිදු කළා. ඊයේ අපි කිව්වා සවස් භාගයේදී හෝ ඉදිරියේදී රජ විසින් සමහර විට සම්බන්ධ කරනවා කියලා ගුවන් යානයක් හෝ යානා කීපයක් විශේෂයෙන්ම දැනට හිර වෙලා ඉන්න එන්න බැරුව ඉන්න ශ්‍රී ලාංකිකයන් අයවලුන්ව නැවත ලංකාවට රැගෙන ඒම සඳහා යම් කිසි ක්‍රමවේදයක් ඇති කරනවා කියලා. ඒ අනුව තවම මෙවැනිට එසේ ගුවන් යානයක් තවම ගියේ නැහැ. නමුත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා ඉන්දියාවේ විවිධ නගරවලට ගුවන් ගත වෙනවා. ඒ ගුවන් යානවලට විශේෂ අනුමැතියක් දුන්නා ශ්‍රී ලංකාවේ මෙසේ වන්දනාවේ ගිය අයවලුන් ඉන්නවා නම් ඔවුන් නැවත රැගෙන ඒමට අවසරයක් ලබා දීලා තියෙනවා. ඒ අනුව අද දිනේ හෙට දිනේ ශ්‍රී ලාංකිකයන් ඉන්දියාවේ සිට වන්දනාවේ ගොස් සිටින ශ්‍රී ලාංකිකයන් සිටිනවා නම් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානා මගින් ශ්‍රී ලංකාවට රැගෙන එනවා. ඒ එන ඕනම එක්කෙනෙක් නිරෝධායන ලක්විය යුතුව තිබෙනවා. ඊයේ වන විට රෝගීන් 52ක් සිටියා. දැන් අද තව 4 දෙනෙක් COVID-19 රෝගීන් හැටියට වාර්තා වෙලා තියෙනවා. අපගේ හඳුනාගත් රෝහල්වල 200කට අධික සංඛ්‍යාවක් සැක රෝගීන් හැටියට ප්‍රතිකාර ගනිමින් සිටිනවා. ඊළඟට කාන්තා පිරිමි වශයෙන් ගත්තොත් එහෙම 81% පිරිමින් 19% තමයි කාන්තාවන් COVID-19ට වැළඳිලා තියෙන්නේ. හෙට දිනේ ඉඳලා අපි මුල් ඒරියාව රෝහල යොදවනවා මේ COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා. ජාතික අක්ෂිරෝහලේ සේවා හදිසි සේවාවලට සීමා කිරීමට සිද්ධ වෙනවා. ඒ වගේම දන්ත සේවාත් හදිසි සේවාවලට සීමා කිරීමට සිද්ධ වෙනවා. මේ සේවා ලබා දීමේදී ඒ රෝගියාට ඉතාම ලංවිය යුතුයි. ඒ නිසා එහි සීමාවන් පැනවීමට අපි ඉදිරියේදී තවදුරටත් කටයුතු කරනවා. ඇඳිරි නීතිය පුත්තලම දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 18කට, ඒ වගේම කොච්චිකඩේ පොලිස් වසමට අද දිනේත් සවස 2ට ආරම්භ වුණා. එය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක කරනු ලබනවා. දැන් විශේෂයෙන්ම ඊයේ මේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙන අවස්ථාවේ අපිට ඒ ස්ථානවල ස්ථානාධිපතිවරුන්, ඒ ප්‍රදේශවල පොලිස් ස්ථානාධිපතිවරුන් වාර්තා කළා. මහජනතාව පාරට එන්නේ නැහැ. නමුත් දැන් පාරට එන්නේ නැති වුණාට ඔවුන් නිවෙස් කීපයක කට්ටිය එකට එකතු වෙලා සාද පවත්වනවා. ඒ වගේ විවිධ අවස්ථා වලට සහභාගී වෙනවා කියලා. දැන් මේ අර ඡන්දෙට දාන ඇඳිරි නීතිය වගේ ඇඳිරි නීතියක් නෙමෙයි. මෙතන සෞඛ්‍ය බලධාරීන් ඉන්නවා. දැන් පාරට එන්නේ නැති වුණාට ගෙවල් කීපයක කට්ටිය එකතු වෙලා ආයිත් පාටි දාන්න ගියොත්, ආයිත් සාද පවත්වන්න ගියොත් මේකේ තියෙන මේ අපේ අරමුණ සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ප්‍රදේශවල ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා ඒ පවුලේ අය ඒ නිවසේ අය පමණක් අනිත් අය පිට අය අර ඡන්දේ දවසර දාන ඇඳිරි නීතිය වගේ බිස්කට් අරගෙන තව දේවල් අරගෙන අනිත් ගෙවල් වලට ගිහිල්ලා ගැදරින් පවත්වන්න එපා. එහෙමනම් මේ ඇඳිරි නීතිය දාන එකෙන් තේරුමක් නැහැ. මේ අය හිතන්නේ මේ පාරට ආව නැති වුනහම මේකට ගරු කළා එහෙම හරි කියලා. ඒ නිසා කරුණා කරලා ඒ තත්වෙන් මිදෙන්න ඕනේ. 27 වෙනිදා සිට, ඒ කියන්නේ හෙට දිනේ සිට 27 වෙනිදා දින දක්වා රජයේ සේවයේ රාජ්‍ය සේවයේ රට තුල කටයුතු අකර්මණ්‍ය නොවි පවත්වාගෙන යාමට ගැටයුතු පියවර මොනවද කියලා ජනාධිපති ලේකම්වරයා චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා. ඒ චක්‍රලේඛයේ අනුව උපදෙස් දීලා තියෙන පැහැදිලි කරලා තියෙන බොහෝ දුරට ආයතන ප්‍රධානීන් විසින් තීරණය කරන්න ඕනේ මේ දුරස්ථ ක්‍රමවේදයේ ක්‍රියාත්මක කරන විදිය. එතනදී ඔන්ලයින් ක්‍රම ආදී වශයෙන් SMS ආදී දුරකථනය මේ පාවිච්චි කරන්න කියලා තමයි රජය ඉල්ලන්නේ. පෞද්ගලිකාංශයටත් මේ සියලු දෙනාටම පොදුවේ
කැබිනට් එකේදී ඊයේ තිබිච්ච කැබිනට් එකේදී රුපියල් මිලියන 500ක මුදලක් කොරෝනා වෛරසය මැඩලීම සම්බන්ධයෙන් විශේෂ වශයෙන් මෙය දෙව්වා. රජයක් විදිහට අපි මේ නිවාඩු දීලා මේ සියලු දේ කරලා බලාපොරොත්තු වෙන්නේ මේ රටේ දරුවෝ නැත්නම් මේ රටේ ජනතාව මේන් බේරාගන්න. මේ තත්ත්වය යම් මට්ටමක වර්ධනය වීමකින් යනවා. බුද්ධ්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය අංශය දෙක එකට එකතු වෙලා තමයි අපි අපේ උපාය මාර්ගය වෙලා තියෙන්නේ. හඳුනාගත්ත රෝගියාගේ සම්බන්ධතා තියෙන සියලු දෙනාම නිවෙස්වලට සීමා කළා. ඔවුන්ගේ යෑම්වීම් ගමන් බිමන් සීමා කළා. මේ රෝගය පැතිරීම නවත්ත ගන්න. ඒක තමයි අපේ පළවෙනි පියවර. මුළු රටම එකපාරටම මේ වහලා දාන්නේ නැතුව. ඉතින් නමුත් මේ ගම්වල මේක පතුරෝ පතුරෝ යන අය නිරෝධාන මධ්‍යස්ථාන වලට දාන රටක කොහෙවත් කෙරිලා නැහැ නේ. ලෝකෙ කොහෙවත් රටක කෙරිලා නැහැ. ඒක නිසා තමන්ගේ වගකීම, මේ වගකීම ඉෂ්ට කරන්න. තමන් තමන්ගේ විනයක් ඇතුව කටයුතු කරන්න. එහෙම නැති වුණොත් මේක ගැටලුවක් වෙන්න ඉඩක් තියෙනවා. නිරෝධායන මධ්‍යස්ථානවල වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන් අවශ්‍ය ආරක්ෂිත උපකරණ කිසිවක් මෙතෙක් රජය විසින් ලබා දී නොමැති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද ප්‍රතිසාකච්ඡාවක් පවත්වමින් චෝදනා එල්ල කළා. මේ ගත තීරණය රජය වෛද්‍යාලයේ සංගමය විදිහට කියනවා. අද උදෑසන 8ට ඉවත් කිරීම සඳහා ගත තීරණය ඉතාම වැරදි සහගත තීරණයක්. ඉවත් කරනවා නම් කළ යුතුව තිබුණු විදිහක් තියෙනවා. ඒක ඇහුවේ නැහැ. ඉවත් කිරීම සඳහා තීන්දුවක් ගන්නවා කියලා සෞඛ්‍ය අංශවලින් ඇහුවනම් ඒ අය වසංගත රෝග විද්‍යානුකූලව කියලා දෙනවා කොහොමද මේක ඉවත් කරන්න තිබුණේ. ඉවත් කරනවා අපි කියන අනාගතයේදී හෝ මේ වගේ වැඩක් කරනවා නම් සෞඛ්‍ය අංශවලින් අහන්න. මේ වගේ තීන්දුවක් ගන්නවා නම් ඉවත් කරනවා නම් ඒ ප්‍රදේශ ලොක්ඩවුන් කරලා තමයි ඉවත් කරන්න තිබුණේ. ඒ ප්‍රදේශවල සීමාවන් ටික වහලා තමයි මේක කරන්න තිබුණේ. එහෙම වුණොත් අර ප්‍රදේශවලින් කොළඹට මිනිස්සු එන්නේ නැහැ පුත්තලමින්දා. අද දවසේ දැන් ඇවිල්ලා තියෙනවා. ලෙඩේ ඒ ප්‍රදේශය තුල විතරක් ඉතුරු වෙනවා. දැන් අද මොකද කරලා තියෙන්නේ? ගේට්ටුවක් වැහුවා. කාලින්වත් අහන්න නැතුව ගේට්ටුව ඇරියා. දැන් ගේට්ටුව ඇරියට පස්සේ ගේට්ටුව ඇතුලේ අපි තියාගන්න ඕන ටික රටේ කොහෙ කොහෙ ගිහිල්ලාද කියලා අපි දන්නේ නැහැ. ටාස්ක් ෆෝස් එක ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයක් හදලා තියෙන්නේ. එතන තීන්දුව තීරණ ගන්න නැතුව. ඒ අයව දැනුවත් කරන්නේ නැතුව. ඇයි මෙහෙම කරන්නේ? මේ රට අවදානම් ලක් කරන්නේ ඇයි මේ විදිහට? අද දවස තුල අපි සංගණනයක් කළා. ප්‍රධාන මධ්‍යස්ථාන 18 විතර. මේ වෙනකොට තියෙන අඩුපාඩු. පොලයක් පිරෙන අඩුපාඩු තියෙනවා. දැන් මේ අඩුපාඩු දවසින් දවස වැඩි වෙමින් තියෙනවා. ඒතකොට අපිට ෆේස් මාස්ක් ටික සපය ගන්න තාම අපිට බැරි වෙලා. මේ සම්බන්ධයෙන් තීන්දුව තීරණ ගනී කියලා බලාපොරොත්තු වෙනවා. මොකද මේ COVID-19 හරහා අපේ රටේ සෞඛ්‍ය සේවකයන්ගේ ජීවිත අවදානමක් දක්වන්න අපිට ලැහැස්සි නැහැ. පර්සනල් ප්‍රොටෙක්ෂන් ඉක්විප්මන්ට් නැතුව මරාගෙන මැරෙන බෝම්බකාරයෝ විදියට ගිහිල්ලා රෝගීන් බලන්න කියලා කියන්න අපිට බෑ. ඒ උපකරණ ඒ අයට සැපයිය යුතුයි. ඉදිරිසති දෙක තීරණ අරගන්න. අපි ආයි පාස්කු ප්‍රහාරයේ අත්දැකීම අප්‍රේල් මාසෙට ළඟා කරගන්නවද නැද්ද කියන එක තීරණය වෙනවා රට ක්‍රියාකරන විදියට. ඒතර සෞඛ්‍ය බලධාරීන් ඇතුළේ අපිට මොකද කරන්න පුළුවන්? අපේ තාක්ෂණික කාරණේ කියන්නේ. ඒතකොට අපේ තාක්ෂණික කාරණේ තමයි මේක වසංගතයක් වීමේ අවදානමක් තියෙනවා. අපි අර ප්‍රස්ථාර වලින් පෙන්නන්නේ. ඒතර මේ ප්‍රස්ථාර අපි හිතන්නේ අර ඉතාලිය මට්ටමට යයි කියලා. නමුත් ඕන අපිට අපේ දැන් මේ විදියට එන පිරිස නිකම්ම ගෙවල් යනවා නම් ඉතින් එහෙම වුණාම අපිට කියන්නේ අපි ඉතාලිය වගේ අපිට අඩු ගන්න සංවර්ධන ඉතාලිය ගන්නට යන්න බැරි වුණා. ඒතර අපේ කොරෝනා රෝගීන් ගන්න ඉතාලිය ගන්නට ගෙනියන්න අපිට හැකියාවක් ලැබුණා. බල්ගේරියාවේ වෛද්‍යවරු තුවක් නැතුව ගියා. ලෝක වෙළඳපොලේ තෙල් මිලෙහි අඩුවත් වැඩිවත් මෙරට තෙල් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොකරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුළු ගුණවර්ධන මහතා පවසනවා. සංචාරක ව්‍යාපාරයේ රෙදිපිලි ඇඟලුම් අපනයන කර්මාන්තයේ විදේශ සේවා නියුක්තිය තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ සුළු පරිමාණ ව්‍යාපාර අංශ කියන අංශ පහට මේ වසංගත තත්වයේ දැඩි බලපෑමක් ඇති වුණ නිසා ඒ ඇයට සහන සැලසීම සඳහා යම් යම් ක්‍රියාමාර්ග කීපයක් ඊයේ දිනේදී කැබිනට් මණ්ඩලයේ අනුමත කළා. ප්‍රථමයෙන් ඔවුන්ට ලබා දෙනවා මාස 6ක කාලයක් ණය වාරික නොගිවා සිටීමට ඉඩ ප්‍රස්ථා ලබා දෙනවා. දෙක, කර්මාන්තියෝ ව්‍යාපාරයේ පවත්වාගෙන යාමට අවශ්‍ය ප්‍රාග්ධනීය වැටුප් වේතන ගෙවන් අතිකාල දීමනා ගෙවන් අමුද්‍රව්‍ය මිලදී ගන් විදුලි බිල් ගෙවන් වරිපණං ගෙවන් මේ වගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා 104 පොලියට තමන් ගඩඳුරු කරන බැංකුවෙන් ණය සපයන්නට කියලා ශ්‍රී ලංකා මහ බැංකුව හරහා උපදෙස් සපයලා තිබෙනවා. වඩාම අවම පිරිවැයක් යටතේ පරිප්පු කිලෝවක් සිල්ලරට අලෙවි කළ හැකි උපරිම මිල රුපියල් 65යි. නමුත් මේ මිලට අලෙවි කිරීම අනිවාර්ය වෙනවා. එහෙම අලෙවි නොකරන අයට විරුද්ධව පාරිභෝගික ආරක්ෂණ පනතේ විධිවිධාන අනුව පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය විසින් නඩු පැවරීම කරනවා. ලූණු ගෙඩි පෙන්න පෙන්න එහෙම පසුගිය කාලේ දැඟලුවා විපක්ෂයේ දැන් රුපියල් 115යි අද ලොකු ලූණු වල තොග මිල. ඒ නිසා සියමල ආණ්ඩුවක් නෙමෙයි අපිට ආණ්ඩුවක් තියෙනවා. සිල්ලර වලින්ද මේක කරන්නේ නැහැ. දෙන්නේ නැත්නම් මොකද දන්නවද? දැන් වෙනදට ටින් මාළු කේස් 100ක් ගන්න එක්කෙනා අද උදේ ලොරියක් අරන් ඇවිල්ලා ඉන්නවා ටින් මාළු කේස් 2000.
ඒ මොකටද ඉල්ලන්නේ? මේක ටික දවසකින් මිල වැඩි වුණොත් අර ටික ගෙනිහිල්ලා ගෙදර ඇඳක් යට හරි කොහේ හරි හංගලා තියලා 55ට ගත්ත එක 125ට විකුණලා පොඩි කාර් එකක් ගන්න. කොරෝනා රෝගී කරන කොටගෙන වසංගතයේ කරන කොටගෙන අපේ රටේ සෞඛ්‍ය අංශවලට පිංසිද්ධ වෙන්නේ එකම රෝගියෙක්වත් මේ දක්වා මැරෙන බවට වාර්තා වෙලා නැති අවස්ථාවක තිදෙනෙක් මළ බවට සමාජ මාධ්‍ය වල දාපු අය අධිකරණයට ඉදිරිපත් කළා අප පිට නඩු විභාග. ඊට පස්සේ මේ නීතිය හැමතෙ පොදු වෙන්න ඕන නිසා අපේ ෆීල්ඩ් මාෂල් තුමාටත් රාජිත සේනාරත්න ශූරීන්ටත් මේ නීතිය ලෙසින්ම ක්‍රියාත්මක කරන්නටය කියලා පොලිසිය කටයුතු කරනවා. ඒ අනුව ෆීල්ඩ් මාෂල් තුමා නම් ඒක වැරද්දක් වුණා කියන එක පිළිගත්තා. තෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 25.8 වගේ මුදලකට පහත වැටිලා තියෙනවා. නමුත් ජනාධිපතිතුමා ජාතිය අමතා කරපු කතාවේ මේ පරිප්පු සමන් කතාවත් එක්කම ඔය සමාජ මාධ්‍යවලත් බොහෝ ලෙසේ විවේචනය වුණා. තෙල් මිල මෙච්චර අඩු වෙලා තියෙනවා, අපිට පුළුවන් සමස්ත භාණ්ඩවලට මේ සහනය ලබා දෙන්න තෙල් මිලට සාපේක්ෂව කියලා. දේශපාලනඥයන්ට කටට එන ඕනේ කතාවක් කියන්න පුළුවන් කිසිම ඉලක්කමක් පිළිබඳ අබමල් රේණුකවත් අවබෝධයක් නැතුව. ඒ නිසා රජයේ ප්‍රතිපත්ති මේ වශයෙන් තීරණය කරලා තියෙනවා. මේ මිල සූත්‍ර නැ අවුරුද්දක් යනකම් කණිජ තෙල් මිලේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ලෝකයේ මිල අඩු වුණත් ලෝකයේ මිල වැඩි වුණත් මේ මිල ස්ථාවරව පවත්වාගෙන යනවා කියන්නේ ලංකා ආණ්ඩුවේ ප්‍රතිපත්තිමේ තීන්දුව. ඒකේ වාසියක් වුණොත් ඒ මුළු වාසියම ජනතාවට ලැබෙන එක සඳහා තෙල් සඳහාම තෙල් මිල ස්ථායී කරන අරමුදලක් හදනවා. අරමුදලෙන් වැඩි වෙච්ච අවස්ථාවකදී අරන් ජනතාවට මිල වැඩිවීමේ පීඩණය දෙන්නේ, අඩු වෙච්ච අවස්ථාවකදී අරමුදල රැස් කළා මේ රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩලවල කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත ණය මුදල ගෙවලා පොලී වියදම් අඩු කරලා ඒවා ඒ මහජන ආයතන වලින් ලැබෙන සේවයේ මිල අනාගතයේදී අඩු කරලා දෙන්න තමයි මේ සැලැස්ම ක්‍රියාත්මක වෙන්නේ. තෙල් මිල වසරක් යනතුරු වෙනස් නොකිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් තමා එකඟ නොවන බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මැතිවරණය කල්දැමීම පිළිබඳව ගත් තීරණය සම්බන්ධයෙන් සිය ස්තුතිය පළ කිරීම සඳහා හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පස්වරුවේ මැතිවරණ කොමිසම වෙත පැමිණියා. එහි පැමිණි හිටපු විපක්ෂ නායකවරයා ඉනනතුරුව මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. විශේෂයෙන්ම මම මැතිවරණ කොමසාරිස් මැතිතුමා හමු වුණා. කොමසාරිස්තුමා අපේ කොමිසමේ සභාපතිතුමා. විශේෂයෙන්ම එතුමාට ස්තුති කරා. මැතිවරණ කොමිසම තීන්දුවක් අරගෙන තිබෙනවා. තවම දිනවක් වන් අපි දන්නේ නැහැ. ප්‍රතිපත්තිමය වශයෙන් තීන්දුවක් අරගෙන තිබෙනවා. මැතිවරණය කල් දමන්නට මම තරේම විශ්වාස කරනවා. ඒක වැදගත් තීන්දුවක්, ඒක නිවැරදි තීන්දුවක්. මේ මැතිවරණය කල් දැමීමත් එක්ක ඔබතුමාලා පක්ෂයක් විදිහට මැතිවරණ ක්‍රියාවලිය තාවකාලිකව නිෂ්ක්‍රිය කරනවද? මැතිවරණ ක්‍රියාවලියන් කොහොමද කරන්නේ? හිතක් පපුවක් තියෙනවා. කොහොමද රැස්වීම පවත්වන්නේ? කොහොමද කැන්වසින් යන්නේ? මොන කැන්වසින්? ඉතින් මෙතනදී බොහොම පැහැදිලිවම පාලකයොන්ද, විපක්ෂයද, දේශපාලඥයොද, මහජන නියෝජිතයොද, දේශපාලඥයොද හැමෝම අවබෝධ කරගන්න ඕනේ. දේශපාලනය කියන්නේ දේශයටත් ජනතාවටත් සේවය කිරීමත්, ඒ වගේම ජනතාව ජීවත් කරගන්න. ඉතින් මේ අවස්ථාවේදී මේ දේශපාලන වාසිතකා කටයුතු කිරීම මම දකිනවා බොහොම ඒක නොහුබිනා ක්‍රියාමාර්ගය. මේ 3-5 ඉවගෙන නෙමෙයි කතා කරන්න ඕන. ඒ වෙනකොට ඔබතුමා කිව්ව බොරතෙල් මිල සහනය ලැබෙන්නේ නැහැ කියලා, වසරක් යනකම් දෙන්නේ නැහැ කියලා කියන එක සත්‍ය. ඒ තීරණයට අපි කිසිසේත්ම එකඟ නැහැ. දෙගුණ තෙගුණ හතර ගුණෙන් බොරතෙල් බැරලයක මිල පහළ යනකොට ඒ වෙලාවේ තීන්දුවක් ගන්නවා අවුරුද්දකට වෙනස් කරන්න නැහැ කියලා. පුදුම සහගත තීන්දුවක්. අදහන්න බැරි තීන්දුවක්. දැන් රටවටපුවත් කිහිපයක් කෙටියෙන්. මධ්‍යගම නාගොඩ ප්‍රදේශයේදී දහවනේ වූ ලොරි රථයක් මීමඩුම පාලම අසලදී මාර්ගයේ නිවතට පැන අඩි 50ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. අනතුරින් රියදුරට සුළු තුවාල සිදු වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබනවා. කඩුගන්නාව යටිනුවර ප්‍රදේශයේදී අද පසුරුවේ කන්ටේනර් රථයක් මාර්ගයේ නිවතට පැන අනතුරකට පත් වී තිබෙනවා. අනතුරින් යටිනුවර ඩිපෝ වේසේවය කළ ආරක්ෂක නිලධාරියෙකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර තවත් පුද්ගලයෙක් චකලේ අදල් අනතුර සිදුවන විට කන්ටේනර් රථයේ රේදුරු බිමත්ව රියදාවණී කර ඇති බව කඩුගන්නව පොලිසිය ප්‍රකාශ කළා. සිද්ධිය සම්බන්ධයෙන් කඩුගන්නව පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.
දෙවෙනි බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත් වලත් ගල්ල මාතර මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක වලත් තනි තන අද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානමක් ඇති බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට අද පසුරුවේ වැසි ඇති වූ බව අප වාර්තාකරු ප්‍රකාශ කළා. මෙරට සෞඛ්‍ය සේවාව තුළ පිහිටුවන පළමු සහායක ප්‍රජන ප්‍රතිකාර මධ්‍යස්ථානයට මුල්ගල තැබීම අද දින කසල් රෝහල් පරිශ්‍රයේදී සිදු කළා. ඒ සෞඛ්‍ය ලේකම් බද්රණී ජයවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන්. අප සූදානම් වන්නේ අපගේ ප්‍රධාන ප්‍රතිවිකාශයෙන් සමු ගන්නට. අප යලිත් හමු වන්නේ රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී ප්‍රතිවිකාශයෙන්. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.